तेरुवन सरनाई मम योगावचर सिलगुन रत्न बेग अपे कंडायम ट किए युतु विशेष पाने विद्या क्ती नो विश्वेन में देंग लगुनु इसमाई में वेनु कोटे सियलुम जनमाद्य हसरोन सा सीट हत्तपात असुवत तत्र प्रमाणयक इलोन मास्के यू लिंक के नेकाई कृतिम अपे सितुविली संज्ञा विज्ञाने तेने चित्त कोटास ठीक मेक मेहम किवे नत्तन तेरने नै मोकद गंबुरु अभिधर्मय हमोंटम ए भाषा वलिन तेरे नति निसाई मे तेरुंग गत हकि परदि ताम सरलो मम मे कियन्ने अपे सित वेनाई सितुविली वेनाई सित किला कियन्ने पाटक नति आलोकयक शक्ति कदंबयक विश्वे ऐतिहागीय शक्तियक आलोकय होला एनिसाई पाटक नति आलोकयक कियन्ने नमो सितुविली कियन्ने पंचेन्द्रियन अल्लागत्तट पस्से मेवा तमाई भव गणनाक एक दिगट गैटीमिन पसु गैटीमिन लोके सा मनुष्य उपदिनवा मे हट गन्नवा सत्व शाक मे सियल्ल एतिनिन एहाट पस्से अर सियुम विज्ञान चक्कु विज्ञान सोत विज्ञान किला कियन्ने अबे अस कन दिव नासय शरीरये मे केन पंचेन्द्रियन गेन अपि गनु लबन्ना वु देवल एवा අපෙත් නෙමෙයි කාගේවත් නෙමෙයි කියන්නේ මොකද සිතුවිලි කියන ඒවා පොදුයි සියලුම මනුෂ්‍යයන්ට. එතින් මේ සිතුවිලි වලට අපට හෘද සාක්ෂිය කියන්නේ සිත හෘද සාක්ෂිය කියලා කියන්නේ සම්පූර්ණ වූ සිත මෙතනින් විමසා බලන්නේ නැතුව ඒ හෘද සාක්ෂියක් නැතුව හදවතින් ක්‍රියාත්මක වෙන්න යනවා කියන්නේ හදවතින් කියන එක වෙනයි හදවතේ සාක්ෂිය හෘද සාක්ෂිය කියන එක වෙනයි. ඒ නිසා අපි බණ භාවනා තුලින් යානාපාන සති භාවනාව තුලින් මොකද ඒ තුලින් ඒ වායු හරා තමයි සියලු සිතුවිලි කොටස් සියලු භෞතික කොටස් සියලු ශක්තියන් සියලු කිරණ අපි ඔක්සිජන් විතරක් නෙමෙයි ඒක තමයි ප්‍රාණ වායුව කියන්නේ. ඒ කියන්නේ එහි තමයි ප්‍රාණ ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි මේ භෞතික කය පඨවි ආපෝ තේජෝ වාය කියන මේ භෞතික කය ඒ මහා සතර මහා භූතයන්ගේ ඇදී තියෙන මේ කය ක්‍රියාත්මක වෙන්නේ පවතින්නේ ඒ පැවතීම අනුව හෘද සාක්ෂිය කියන මේ පාටක් නැති හෘදේ තමයි සිත පවතින්නේ ඒ සිතට සාක්ෂියක් නැතිනම් හෘද සාක්ෂිය නැතිනම් සිත තිබ්බට වැඩක් නැහැ අපි ඇහෙන දකින අපට පෙනෙන දැනෙන දේවල් පිළිබඳව සබ සිත අපි මේකට භාවාංග සිත කියලා කිව්වොත් විඥානය සමග ඒ ශක්ති ධාරාව හටගැනෙන්නේ භාවාංග. ඉතින් මේක බොහෝ දෙනෙක්ට තේරුම් ගැනීමට අපහසු වෙනවා ඇති. නමුත් මම කියන්නේ මේ වෙනකොට ඒ සියලු සිතිවිලි පදාර්ථයන් සියුම් පදාර්ථයන් දූෂිත වූ තාක්ෂණය මගින් විශේෂයෙන් මේ තාක්ෂණය පිටසක්වල ජීවීන් සහ ඒ අමනුෂ්‍ය කොටස් වල ඒ ප්‍රඥාවත් අල්ලගෙන තියෙනවා. ඒකයි මිනිස්සයා උසස් කියන්නේ මිනිස්සු උසස් කියන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපට ඒවා වලින් ස්වභාවික අපේ පුතු මිත්තන්ගේ ඒ බුද්ධ ශක්තිය ඒ වගේම බුදුවරුන්ගේ ඍෂිවරුන්ගේ යෝගිවරුන්ගේ ගුරුවරුන්ගේ ඒ ප්‍රඥා චිත්තේ වේග කොටස් මේ මනුෂ්‍යයා තුලට යොමු කරන වෙනුවට දැන් විකෘති වූ මේ පොළොවට ආසාවෙන් එදා සිටලා අද දක්වා සිටින සියලු අමනුෂ්‍ය සහ ඒ සක්වල ජීවි කොටස් මේ යුගයේ අවසානයේ උන්ගේ ක්‍රියාත්මක වීම කරන්නට පුළුවේ තෝරාගත් මනුෂ්‍යයන්ගෙන් පළවෙනි මනුෂ්‍යයා තමයි ඔය කියන යෝරාලින් ගේන ඉලෝන් මාක්ස්. ලෝකයේ මිනිසුන්ට මේ ජීවිතයේ මිනිසුන්ට ඉලෝන් මාක්ස් කියන්නේ විද්‍යාත්මක වැඩකාරයෙක් සහ එහෙම බලන්න පුළුවන් රට ගොඩ ගන්න වෙන සුර දූතෙක් වගේ හිටනිද්දා අපේ අය පිළිගන්න මේ භූමියට ඔහු වෙන්නේ මේ භූමියේ තියෙන ඒ සක්වල සමග ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයේ තියෙන එකම ශක්ති කලාපය නිසා මොකද සක්වලින් ප්‍රථමයෙන් ජීවියා පැමිණිත් මේ භූමියටයි ඒ නිසායි මුල්ම ජීවියා ප්‍රඥාවෙන් අධික ජීවියා ඒ කියන්නේ බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලැබෙන්නත් මේ භූමියටයි ඍෂිවරු යෝගිවරුන්ගේ ශක්තිය මහරහතන් වහන්සේලා
පසේ බුදුවරු මේ සියලු අවබෝධයට පත්තැනන් වහන්සේලාගේ පුණ්‍ය භූමිය මේක විශ්වය සමග සක්වල සමග සබඳතාව පවතී. ඉතින් මේක දූෂිත ක්‍රමවේදයකට දැන් අපේ පාලකයන් දෙට යනවා මේ රට කෑලි කෑලි වලට ගඩලා. ඒ නිසා අපි අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මේ සියලු මාධ්‍යයන් මෙහෙම වගේ මේ මාධ්‍යයන් වල ධර්මය සහ මේ දේවල් සාකච්ඡා උගන්වන ගුරුවරු කියා ගන්නා ගුරුහොරුන් බොහෝ දෙනෙක් පැමිණිලා විවිධ මතවාද හරහා පතුරවනවා. ඊතා සියුම් ලෙස ඒ ભેද කිරීමේ තේජෝ ගුණෙන් ભેදකාරී චිත්ත රටා වෛරී චිත්ත රටා දැන් අප හැමෝන්ටම ඇතුල් කරනවා. ඒ නිසයි මේ යුද්ධයේදී මැරෙන සෑම මිනිසෙක්ම කේන්තිය දුක වේදනාව බිය කින අඳුරේ ශක්ති තරංග සහිතවයි මිය යන්නේ. ඔවුන්ගේ අවසන් චිත්තේ වාතලයට මුසු වෙද්දී මේ චිත්ත කොටස් වල තියෙන තරහව ක්‍රෝධය වෛරය මේ සියල්ල මිනිස්යාට එන දැන් මේවා රැගෙන ඉතා සියුම් චිත්ත කොටස් විදියට අපේ මනස පාලනය කරන්න භෞතික ශරීරී මොළය පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොළය හරහා අපේ හෘද සාක්ෂිය කියන එක විකෘති කරන්න පුළුවන් සහ කරනවා. දැන් වයස් ભેදයෙන් තොරව ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව උගත් නුගත් ભેදයෙන් තොරව උස්මිටි කම් වලින් තොරව සියලු මනුෂ්‍යයා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න ධර්මයේ හැසිරෙන්න ඒ තැනට ගුරුවරුන්ගේ රාජකාරිය හරියට කරන්න ඕන. නිසා බොරු ගුරුවරුන්ගෙන් ප්‍රවේශම් වන්න ඒ හරහා එන්න ඒ අඳුරේ විකෘතියේ ශක්තිය ගැන හඳුන ගන්නට. එනිසා බොරුවට රඟපෑම් කරන බොරුවට යෝගී කියාගෙන විවිධ ආගමික නායකයන් කියාගෙන වස්ත්‍ර ඇඳුම් හෝ ඔවුන්ගේ හැසිරීම මේ යුගයට ව්‍යාජයක්. ඇත්ත කතා කරන්න බිය විය යුතු නෑ. සත්‍ය දේශනාකට බිය විය යුතු නෑ. අප එක එක පාට විචිත්‍රවත් කටුවක් දාගෙන කටුව ඇතුළට වෙලා ඉන්නවා. කටුව පමණක් නොවි අපි වැටවලුත් මහතාප ගහගෙන සිරවි සිටින නිසා මේ තියෙන පෞරු බිඳහෙල දාන්න පුළුවන් ශ්‍රද්ධාවේ ප්‍රඥා ලෝකයේ ලැබීමේ පමණයි. ඒ නිසා මේ කාලේ ඔබ සැබෑ ධර්මයේ වෙත යොමු වන්න. අප හමුවෙමු, සාකච්ඡා කරමු. අපිට ප්‍රශ්නය ගැටලුව තියෙන්නේ ඇතුළේ මිසක් එළියේ නෙමෙයි. ඒකට උත්තරේ තියෙන්නේ ඇතුළේ කේන්ද්‍රයේ මිසක් පරිධියේ නොවේ. ඒ නිසා තමා තුළට යන්න. ඒ සඳහා ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ ඔබේ සිත මේ දැන් ඒ හුස්ම ඔබේ සිත කියලා ඒ සම්බන්ධය කොට නගා ගන්න. මේ භාවනා කමටහන් කැමැති ඕනෑ කෙනෙකුට ධර්ම දානය පිණිස මේ දැන් විශ්වයට මුදාල් ඔබ සිල් තෙරුවන් සරණයි. අවශ්‍ය බොහෝ වේවා.